බල සුබ නිමිති පෙරමග නැග තටත්වඩී. ැලිහිනි සන්දේශය ලිහිනිය දෙවලෙන් නෙඩියට බහින විට කාවයා කියන මේ වදදනින්න්න අපිට සැලවෙන්නේ පෙරමඟ ලකුණු කියන්නේ ලංකාව අපිට නොපපුරු දෙයක් නොවන බවයි. මේ පෙරමඟ ලකුණු ඒ තරමටම ලංකාවේ ජැනසමාජෙ මුල්බහැල පිළිගන්න තරම්ම පැතිරිලා තියනවාම්. වෙනස් සාකාරේ ලෝකෙ කොහෙවත් නැතිතරම් පෙරමඟ දැකල තියනවනං ඔයාලත් ප්‍රවේසාම් වෙන්න. ඉතින් මොනවතමය පෙරමඟ නිබිති මුලින්ම මතක් කරන්නම් ඔබතාමත් අපේ YouTube ජැනලේ සස්ක්‍රයිප් කල්ල නැත්නම් දැන්ම සස්කයිප් කරන්න මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබේතර ගෙන්වා ගැනීමට වෙෙන් ලයිකන්න එක කලික් කරන්න මේ වීඩියෝම හොඳයි කියල හිතනවනං ලයි කල යාලුවන්ටත් බලන්න ශියයා කරන්න ගේෙදරින් එළියට බහිනවිට බල්ලෙක් කුඩුබිරීම සහ කන්පට ගැසීම අපි ගෙදරින් එදිට බහින්න හදනකොටම බන්නේ කුඩුපුුරන්න හරි කන්පට ගසන්න හරිගත්තතින් ඉස්සරාපේ මුතුන් මිත්වකිවේ ඒක හරි නනක පෙරමග ලකුණක් කියලයි. මේක හින්දා ඒවගේ වෙලාවකට ඔවුන් ඒ ගමන වෙනවෙලාවක යන්නට හරි එදිනට ඒ ගමන නොවන්නට හරි පුරුදු වෙලා හිටිය. මේළඟට හිස්භාජනයක් රැගෙන ඉදිරියට පැමිණීම. මේ වෙන කොටනම් මේ සංකල්පය සමාජයෙන් නිවත්වෙලා තිබුණන්. තාමත් සමහර අවස්ථාවලදී මේ අදහස් මතු වෙන අවස්ථාපට දකින්න පුළුවන්. හොඳම උදාහරණය මගුල් ජෝඩුවක් තම දෙවැනි ගමනට පිටත්තන අවස්ථාවක යම් කෙනෙක් හිස්පාජනයක් සමගිතරයට පැමිණෝතින්. ඒක විශාල නලක පෙරණෙ මිත්තාක් බව සලකනවා. ඒක හින්දා නවයුවල නිවසින් නෙලියට බහිනවිට. ඉදිරියට පවුලේ වැඩිහිටියෙක් දිය පිරව වූ බඳනකට මල් කීපයක්තාලා ඉදිරියට පැමිණ ඕන් දෙනව පිළිගන්නවනේ. මීළඟට මහල්ලෙක් හෝ රෝගි පුද්ගලෙක්ව දැකීම එලියට බහිනකොට මහල්ලෙක් හරි රෝගී පුද්ගලෙකු හරි යම් සුබ වැඩකට යන්න හද්දි හරි ඒවගේ වැඩක් යෙදනවිට හරි ඇස ගැටනොතින් ඒක අසුබයි කියලා මතයක් සමාජය පැවතිනවා. ඒ විදියට ඇස ගැටනට පස්සේ අපි අම්වාදයක යෙදනොතින්. ඒවැඩේට බාධ පැමිණිෙන බව විශ්වාස කලාා. ඒකට පිළියමක් විදියට කළේ ඒ වගේ අයව මග හැරලා, අපේ ගමන යාමයි. මීළඟට හෝනන් නැගවැටීම සහ ශාබ්ද කිරීම. එලියට බසිනවිට, හනෙකු ශබ්ද කලොත් එසෙන් නදනම් භිත්්‍යයකින්දලා හුණෙක් තමන්ගේ සිරුරට වැටනොතින් මදක් නැවතිලාඉන්න පුරුද්දක් තියෙනවා. මේකට හේතුවනම් තාමත් අන් කිසිවෙක්ට වඩා හනන් අපිට අනතුරක් කරදරයක් පෙන්න්න කලින් පෙරණිමිති දක්වන බව ජනයාතරඇති විශ්වාසයක් හින්දයි. ඔබ මතක් අප සෑම වසරකම භාවිතා කරන පංචාංග ලිතාරගෙන බැලුවතිී. ක් ඇඟවැටීමේ පලාපල නමින් වෙනම කොටසක් දකින්න පුළුවන් ඉතින් මේ විස්වාාස අපේ සංස්කෘතියේ කොතරම් වෙලාගෙන තියනවද කියලා තේරෙනව නේද මීළඟට මිනිසුන් නිසා ගැහැටවීම කියන්නේ අනනම් හරි වැරදි මතයක් එවුනාට මේ මතයත් තාම ලංකාවි ජනසමාජි ඉතුරු වෙලා තියෙනවා අපි ඇසුරු කන්න සමහර මිනිස්සු දැක්කම මිනිස්සු කියනවා අපෝ ඒ මනුස්්‍යාව දැක්කොතින් උදේට දවසම ඉවරයි කියල කියන සමහර අපේ අතීතේ මිනිස්සු මෙන්න මේ වගේ අයව ගමනක් යන්න කලින් දකින්න ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන් කරයන්න අමතක් කරන්න එපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවමු